අද උදැසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කර තිබෙනවා යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අගලපත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරි වසමේ පිබුර කොටස එලෙස හුදකලා කළ බවයි එමෙන්න අද උදැසන සිට දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ තලයි මන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලයි මෙනා ජටිය බටහිර තලයි මෙනා ජටිය නැගෙනහිර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිඟුල්ලොය සහ මහවත් යන ප්‍රදේශ අද උදැසන 6 සිට හුදකලා බවින් ඉවත් කර තිබුණා මං හිතනවා මේ සංචරණ සීමා නැවත පැනවීමකට අවස්ථාවක් ඉඩ නොදී රෝගය ක්‍රමානුකූලව පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා මේ මොහොතේ අපි දකිනවා දැනට සති කිහිපයකට පෙර තිබුණු තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් තියෙන බව නමුත් මේක තවදුරටත් ඒ ආකාරයෙන් පවතිනවද නැද්ද කියන එක අද තීරණය කරන්න අමාරුයි තව සති කිහිපයක් ගත වෙනකොට තමයි මේ පිළිබඳවත් යම් කිසි තීරණයකට එන්න පුළුවන් වෙන්නේ ඒ අවස්ථාවේදී අපි අපේ සංචරණ සීමාවන් පිළිබඳව අපේ වගකීම අපි ඒ ආකාරයෙන් ඉෂ්ට කළොත් පමණයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් එහෙම නැතුව නීතියෙන් කිරීම මම හිතන්නේ ප්‍රායෝගික වෙනවා කියලා නව සාමාන්‍යයක් එක්ක අපි ඉදිරිය යන්නේ කොහොමද කියලා දැන්ම සූදානම් වුණොත් මං හිතනවා අපිට ඔය කියන කාල වකවානු වලදී රට විවෘත කරලා සාමාන්‍යයට යන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් නැවතත් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ එවැනි සූදානමකින් තොරව රට විවෘත කරොත් නැවත පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තියෙන බව මේ අවස්ථාවේ අවධාරණය කරන්න වෙනවා. ඒ නිසා සූදානම් වීම ඉතාම වැදගත්. තවත් කොවිඩ් මරණ 40ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3391ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 40 අතර 29 දෙනෙකු කාන්තාවන් වන අතර 11 දෙනෙකු පිරිමි පුත්ගලින් බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ COVID-19 නව ආසාදිතයින් 1200 ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වූ බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 269946ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 239584 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 27011ක් පමණයි. ගතවූ දිනේ තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුත්කලින් 200කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මුව ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම පුත්කලින් අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී නිරෝධායන මෙහෙයුම් වලදී පුද්ගලයන් 266 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 48808ක් පමණ වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන නිරෝධායන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම පළාත් සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පළාත් අතර ගමනාගමනය සඳහා මහජනතාවට ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. හදිසි අතිශය මානුෂීය හේතුවක් මත පමණයි සාමාන්‍ය මහජනතාවට පළාත් මයි මා ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ එය අවමගුලක් හෝ ඒ වගේම හදිසි අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමක් සඳහා පමණයි කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට පළාත් මායිම් හරහා ගමන් කිරීමේ අවස්ථාව තිබෙනවා ඒ තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීමක් සියලු පාර්ශ්වයන් සතුව තිබෙනවා ඒ නිසා නැවත එවැනි රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට නම් 100%ක්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම සෑම කෙනෙක්ගේම වගකීමක් සහ යුතුකමක් වෙනවා කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අදත් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා वीडियो सह प्रवृत्ति नरम बटन क्लिक कर टीवी सब्सक्राइब करना अलू वीडियो मुल्ल मेम सीनो क्लिक करना